ප්‍රීකොළොම්බියන් මානව ශිෂ්ටාචාර කියලා හඳුන්වන්නේ වසර 1492 දී ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඇමරිකා මහද්වීපයට ගොඩ බහින්න කලින් දකුණු හා මධ්‍යම ඇමරිකාවේ ජීවත් වුණ මානව ශිෂ්ටාචාරවලටයි. මේ මානව ශිෂ්ටාචාරවලින් ගොඩක්ම ප්‍රසිද්ධ ඉන්කාවරු, ඇස්ටික්වරු, ඒ වගේම මායාවරුයි. මායාවරුන්ගේ ශිෂ්ටාචාරයේ පැවතිලා තිබිලා තියෙන්නේ දකුණු මෙක්සිකෝව ආශ්‍රිතවයි. ඔවුන්ගේ ශිෂ්ටාචාරය සංවිධානය වෙලා තිබිලා තියෙන්නේ නගර, එහෙම නැත්නම් ජනපද ආකාරයටයි. ඒ වගේම ඔවුන්ගේ ආර්ථික ක්‍රමය නිර්මාණය වෙලා තිබිලා තියෙන්නේ කෘෂිකර්මාන්තය මත පදනම් වෙලයි. මායාවරුන්ගේ සමාජයේ කුලවලට බෙදිලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ නගර පාලනය කරලා තියෙන්නේ පරම්පරාවෙන් පැවතගෙන යන රජවරුන් විසින්. ඔවුන් සබාධාමට සම්බන්ධ විශාල දෙවිවරු ප්‍රමාණයක් වන්දනාමාන කරලා තියෙනවා. උදාහරණ විදිහට හිරු, සඳු, වැස්ස හා බඩේරුගු පෙන්වලා දෙන්න පුළුවන්. 16 සියවසේදී සිදු වුණ ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා ස්පාඤ්ඤ සොල්දාදුවන් අතින් ඉන්කාවරු හා ඇස්ටික්වරු සමූල ඝාතනය වෙලා තියෙනවා. ඔවුන්ගේ ශිෂ්ටාචාර කඩාගෙන වැටෙන්න මේ කාරණේ හේතු වෙලා තියෙනවා. නමුත් මේ ස්පාඤ්ඤ ආක්‍රමණ සිද්ධ වුණ කාල සීමාව වෙනකොටත් මායාවරුන්ගේ ශිෂ්ටාචාරය අවසන් වෙලා තිබිලා තියෙනවා. විශාල නගර විදියට පැවතුණු ටිකාල් හා කොපාන් නගර 8 සියවසත් 10 සියවසත් අතර කාල සීමාවෙදී යම්කිසි හේතුවක් නිසා අතහැරලා දාලා තියෙනවා. නමුත් මේ සඳහා හේතුන කාරණාව මොකක්ද කියලා තාම හඳුනාගෙන නැහැ. ප්‍රධාන ධාරාව කියන ආකාරයට මේ දෙයට හේතු වෙලා තියෙන්නේ යුද්ධ, අයහපත් කාලගුණය හා රාජ විරෝධී කැරලි. මායාවරු ව්‍යාප්ත වෙලා තියෙන්නේ මෙක්සිකෝවේ දකුණු නැගෙනහිර ප්‍රදේශවලයි. යුක්තන් අර්ධද්වීපය, චියාපාස්, ඒ වගේම නූතන කාලයේ මුළු ගෝතමාලාවෙම මේ මායාවරු ජීවත් වෙලා තියෙනවා. මායාවරු ඔවුන්ගේ ශිෂ්ටාචාරය පැවතුණ උච්චතම අවස්ථාවේදී මධ්‍යම ඇමරිකාවේ කුඩා කොටසකටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන් හොන්ඩරස්වල පිහිටලා තිබුණ ප්‍රසිද්ධ පැරණි කොපාන් නගරය. ඒ වගේම නූතන කාලයේ සැල්වඩෝර්වල කොටසකත් ඔවුන් ව්‍යාප්ත වෙලා ඉඳලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් සැල්වඩෝර්, හොන්ඩරස්, ගෝතමාලාව, බෙලිස්, ඒ වගේම යුක්තන් අර්ධද්වීපය මායාවරුන් ව්‍යාප්ත වෙලා හිටපු ප්‍රදේශ විදිහට සඳහන් කරන්න පුළුවන්. මායාවරුන්ගේ ශිෂ්ටාචාරය සාධක ක්‍රිස්තු පූර්ව 1000ක් දක්වා ඈත අතීතයට දිව යනවා කියලා හඳුනාගෙන තියෙනවා. නූතන කාලයේ සිද්ධ කරන ලද පරීක්ෂණ කටයුතු වලින් මායාවරුන්ගේ ආරම්භය සම්බන්ධව වැදගත් තොරතුරු රාශියක් හොයාගෙන තියෙනවා. මේ තොරතුරු වලට අනුව ක්‍රිස්තු පූර්ව 900ත් 500ත් අතර කාල සීමාවෙදී මායාවරු පහත් බිම්වල විශාල නගර නිර්මාණය කරගෙන ජීවත් වෙලා තියෙනවා. වසර 300කට වැඩි කාලයක් මායා ශිෂ්ටාචාරයේ සශ්‍රීක ලෙස පැවතිලා තිබිලා තියෙනවා. නමුත් ඊට පස්සේ නූතන යුගය ආරම්භ වෙන්න කලින් ක්‍රිස්තු වර්ෂ 1000 වෙනකොට ඔවුන් අතුරුදහන් වෙලා තියෙනවා. කෘෂිකර්ම කටයුතු වලට අමතරව මායාවරුන් කපු කටින කටයුතු, ඒ වගේම තඹ, රිදී, රත්තරන් වගේ මෘදු ලෝහ වලින් ආභරණ හා වෙනත් සීවටන නිර්මාණය කරලා තියෙනවා. මේ කාලේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් වැඩවසම් අධිරාජ්‍යය පිරිහෙන්න පටන් අරන් තියෙනවා. මුලින්ම දකුණු ප්‍රදේශය, ඊට පස්සේ උතුරු ප්‍රදේශය. මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ආගමනයට කලින්. ක්‍රිස්තු වර්ෂ 900 රාසන්න කාල සීමාවෙදී මායා ශිෂ්ටාචාරයේ පැරණි අවධිය කඩාගෙන වැටලා තියෙනවා. පැරණි අවධියෙන් පසුව මායාවරුන් යුක්තාන් ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. මේ කාල සීමාවට පෙරත් මායාවරුන් යුක්තාන් ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණෙන කොටත් ඔවුන් මේ ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. මායාවරුන්ගේ පැරණි නටබුන් සහිත ස්ථාන ගොඩක් තවමත් ඉතිහාසමය වශයෙන් අධ්‍යයනය කටයුතු සිද්ධ වෙලා නැහැ. ක්‍රිස්තු පූර්ව 1000 වෙද්දී ඇතම් ජන කොටස් ඔවුන්ට ආවේණික වුණ ගති ලක්ෂණ වලින් ඔවුන්ව හඳුන්වලා දෙන්න පටන් අරන් තියෙනවා. මේ කාරණය නිසා මායාවරුන් වෙන් කරලා හඳුනා ගන්න මේ කාල සීමාවෙදී හැකියාවක් ලැබිලා තියෙනවා. සියවස් 13ක් ගත වෙද්දී ඔවුන්ගේ ශිෂ්ටාචාරය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා තියෙනවා. මායාවරුන්ගේ ශිෂ්ටාචාරයේ උච්චතම අවධිය තමයි පැරණි අවධිය කියලා හඳුන්වන්නේ. ක්‍රිස්තු වර්ෂ 300ත් 900ත් අතර කාල සීමාව මායා ශිෂ්ටාචාරයේ උච්චතම කාල සීමාව විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. හරියටම බැලුවොත් පැරණි අවධියෙන් පස්සේ මායා ශිෂ්ටාචාරයේ අතුරුදහන් වෙලා නැහැ. පැරණි අවධියේ ජීවත් වුණු ශිෂ්ටාචාරය තමයි ක්‍රමක්‍රමයෙන් වියකිලා ගිහින් තියෙන්නේ. ඇත්තටම මායාවරුන්ගේ ජනගහනය විනාශ වෙලා ගිහින් නැහැ. නමුත් ඔවුන් වෙනස්ම ජීවන රටාවකට හුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ අවසාන කාල සීමාවේදී වෙනත් ස්ථානවල ජීවත් වෙන්න ඔවුන් පටන් අරන් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 980ත් 16 සියවසත් අතර කාල සීමාවේ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ආගමන සිද්ධ වෙනකම්ම සමහර විට පසුවත් මායාවරු මේ ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම ස්පාඤ්ඤ ජාතිකයන්ට මේ ස්ථානවලට ළඟා වෙන්න දීර්ඝ කාලයක් ගත වෙලා තියෙනවා. මේ ප්‍රදේශවල මායා ජනතාව නිදහසේ ජීවත් වෙලා තියෙනවා.
එවැගේම ඔවුන්ගේ සංස්කෘතිය, සම්ප්‍රදාය හා චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරගෙන 17 වෙනි සිවස අවසාන භාගයේ වෙනකම්ම ඔවුන් මේ ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. අවසානයේ පැවති මායාවරුන්ගේ නගරවල සිද්ධ වුණ රාජ විරෝධී කැරලි වලින් පසුව වසර 1547 දී කොන්කිස්ටඩෝර් මොන්ටෙරෝ විසින් යුක්ටාන් යටත් කරගෙන තියෙනවා. ඊට පස්සේ සමහර වෙරළාශ්‍රිත ප්‍රදේශ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පාලනයට පත් වෙලා තියෙනවා. රට මැද්දට වෙන්න තිබ්බ නගර වසර 1697 වෙනකම්ම ස්වාධීනව පැවතිලා තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි ඝන වනාන්තර ඇතුළේ මේ නගර හුදකලා වෙලා තිබුණ නිසා. මායාවරුන්ගේ සමාජයේ ඉහළම ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ ඔවුන්ගේ රජුට. මායාවරුන්ගේ රජු දිව්‍යමය බලයක් තිබ්බ පුද්ගලෙක් විදිහට ඔවුන් සලකලා තියෙනවා. ඔහුගේ බලය ලැබිලා තියෙන්නේ ඔහුගේ මුතුන් මිත්තන්ගෙන් කියලා ඔවුන් විශ්වාස කරලා තියෙනවා. ඔහු සුබාදා මහා මිනිසුන් අතර අතරමැදියා විදිහට කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් ඔහුට වැස්ස වස්සන්න පුළුවන් හැකියාවක් තිබුණා කියලා විශ්වාස කරා කියන කාරණය. ඒ වගේම ඔහුට අස්වාභාවික බලයක් තිබුණා කියලා විශ්වාස කරනවා. ඒ අනුව ඔහුට විශාල කායික ශක්තියක් තිබිලා තියෙනවා. මේ දිව්‍යමය බලයක් තිබුණ රජුවටේට ඔහුට හිතවත් පිරිසක් ඉඳලා තියෙනවා. ඔවුන් පරිපාලන කටයුතු සිද්ධ කරලා තියෙනවා. ප්‍රධාන නගරයේ කළමනාකරණය කිරීම, ඒ වගේම ප්‍රාකාර නඩත්තු කිරීම ඔවුන් විසින් සිද්ධ කරලා තියෙනවා. ඔවුන්ට පසු ඉඳලා තියෙන්නේ සකාල් කියලා හඳුන්වපු පාලකයන්. ඔවුන් විසින් දෙවෙනියට පිහිටලා තියෙන පළාත්වල නගර හා ප්‍රදේශ පාලනය කරලා තියෙනවා. මේ ආකාරයට මායාවරුන්ගේ සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වාධීන නගර හා ජනපද ආකාරයකටයි. මේ නගර හා ජනපද පාලනය කරලා තියෙන්නේ රජුට හිතවත් පවුල් හා ප්‍රාදේශීය රජවරු විසින්. පැරණි අවධිය කඩාගෙන වැටෙන්න කලින් ඔවුන්ගේ විශාල නගර විදිහට පැවතිලා තියෙන්නේ ටිකාල් හා කලාක්මුල් කියන නගර. පැරණි අවධියෙන් පසුව චිචෙන් ඉට්සා හා උෂ්මාල් කියන නගර ප්‍රධානත්වයක් අරන් තියෙනවා. පැරණි අවධියේදී මායාවරුන්ගේ පැවතුණු ලක්ෂණයක් තමයි ඔවුන්ට විශාල විදිහට ව්‍යාප්ත වුණ ජනපද නගර පිහිටලා තිබිලා තියෙනවා. මේ හැම ජනපදයකම මැද හරි මායි මේ හරි කුඩා ප්‍රදේශයක නිර්මාණය වුණ අග නගරයක් පිහිටලා තිබිලා තියෙනවා. මේ අග නගර මේ ජනපද පාලනය කරලා තියෙනවා. මේ ජනපදවල වගේම කුඩා ගම්මානවල ජනගහනය රඳා පැවතිලා තියෙන්නේ මේ අග නගරයේ මතයි. මේ ආකාරයට මනා කළමනාකරණයක් තිබුණ ජනපද නගර ක්‍රමයක් මේ මායාවරුන්ට තිබිලා තියෙනවා. මේ ජනපද නගර සමහර විට ඉතා කුඩා ආකාරයට පිහිටලා තිබිලා තියෙනවා. මේ කුඩා ජනපද නගර වර්ග කිලෝමීටර් කිහිපයකට ව්‍යාප්ත වෙලා තියෙනවා. අනිකුත් විශාල ජනපද නගර ඉතා විශාල භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. මායාවරුන්ට අයත් වුණ මුළු ප්‍රදේශයේ නගර 5000කට වැඩි ප්‍රමාණයක් තිබිලා තියෙනවා. විශාල නගරවල ලක්ෂ ගණනාවක ජනගහනයක් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මායාවරුන් පාලනය කළ මේ මුළු භූමි ප්‍රදේශයේ විශාල අග නගර 5ක් පිහිටලා තිබිලා තියෙනවා. ගෝතමාලාවේ එල් පෙටේන්වල පිහිටලා තිබුණ ටිකාල් ජනපද නගරය හා මෙක්සිකෝවේ පිහිටලා තිබුණ කලාක්මුල් කියන නගරය මේ පැරණි අවධියේ පැවතුණු විශාල ප්‍රතිවාදී නගර දෙකක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. පැරණි අවධියට කලින් ඉඳලම ඔවුන් අතර නිතරම යුද ගැටුම් ඇති වෙලා තියෙනවා. මේ ආකාරයට මෙක්සිකෝවල පිහිටලා තිබුණ පලන්කේ, හොන්ඩරස්වල කොපාන්, ඒ වගේම කරාකෝල් කියන නගරත් පෙන්වලා දෙන්න පුළුවන්. මායාවරුන්ගේ භූමි ප්‍රදේශවල පාලන සීමා ඔවුන්ගේ ජනපද නගරවල දූරාවෙලි අනුව හොඳින් සංවිධානය වෙලා තිබිලා තියෙනවා. උෂ්මාල් නගරය පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ යුක්ටාන් ප්‍රාන්තයේ. මේ නගරය පැරණි අවධියෙන් පස්සේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියලා තියෙනවා. මායාවරුන්ගේ භාෂාවට අනුව උෂ්මාල් කියන වචනේ තේරුම තුන් වතාවක් ගොඩනගන ලද කියන එකයි. උෂ්මාල් නගරේ නැගී සිටීම හා කඩාවැටීම සිද්ධ වෙලා තියෙන්නේ 9 සියවසත් 10 සියවසත් අතර සුළු කාල සීමාවකයි. මේ නගරේ පාලනය කරලා තියෙන්නේ දක්ෂ පාලකයන් විසින් හා ඔවුන්ට හිතවත් පිරිසක් විසින්. උෂ්මාල් නගරේ ඔවුන්ගේ ආධිපත්‍යය වසර 150ක් පුරාවට පවත්වාගෙන ගිහින් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 800ත් 950ත් අතර කාල සීමාවක. පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු වලින් හොයාගෙන තියෙන තොරතුරු වලට අනුව උෂ්මාල් පාලනය කළා කියලා සඳහන් වෙලා තියෙන්නේ එක රජ කෙනෙක්ගේ නමක් විතරයි. ඔහු තමයි චන්චක්. පුරාවිද්‍යා හා ඉතිහාස වාර්තාවල ඔහුගේ නම සඳහන් වෙන්නේ චක් රජු කියලා. ක්‍රිස්තු වර්ෂ 895ත් 907ත් අතර කාලය තුළ ඔහු විසින් උෂ්මාල් වල තියෙන විශාලම සිහිවටන නිර්මාණ සිද්ධ කරලා තියෙනවා. උෂ්මාල් වල පිහිටලා තියෙන අඩිවිනෝ කියන පිරමීඩය ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ ඉතා දුර්වල ආකාරයකටයි. මේ පිරමීඩය හඳුනා ගන්න එක අපහසු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව කිහිප අවස්ථාවකම සිද්ධ කරලා තියෙන ඉදිකිරීම් කටයුතු නිසා.
මේ නිර්මාණයේ දේවාල දෙකක් නිර්මාණය කරලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දේවාල අවස්ථා දෙකක නිර්මාණය කරලා තියෙනවා කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ නිර්මාණයේ ප්‍රතිසංස්කරණය කරලා තින්නේ අතට වඩා වෙනස් සම්මතයක් තිබුණ කාලයකයි. ඔයාලට පේන ඇති මේ පිරමීඩේ ඇත්තටම ගොඩක් විශාල එකක් කියලා. මේ පිරමීඩේට පැත්තකින් නිර්මාණය කරලා තියෙන මේ ප්‍රසිද්ධ ගොඩනැගිල්ල Quadrilateral of Nuns කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් මෙහෙණිවරුන්ගේ චතුරස්‍රය කියලාත් හඳුන්වන්න පුළුවන්. මේ නමින් මේ ස්ථානේ නම් කරලා තියෙන්නේ නූතන කාලයේ ගවේෂකයන් විසින්. මේ ස්ථානය ආවරණය වෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන විදිහ නිසා ඔවුන් හිතලා තියෙන්නේ මේ ස්ථානයේ කන්‍යාරාමයක් කියලා. නමුත් ඇත්තටම මේ ස්ථානයේ ප්‍රභූවරුන්ගේ නිවාස පිහිටලා තිබුණ ස්ථානයක්. ඒ වගේම පැත්තකින් මායවරුන් අතර ප්‍රසිද්ධ බෝල ක්‍රීඩාවකට යොදා ගන්නා ක්‍රීඩා පිටියක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ක්‍රීඩා පිටියේ ඉහළින් වලලු නිර්මාණය කරලා තියෙන ආකාරය. ඒ වගේම වෙනත් ප්‍රධාන නිර්මාණත් මේ ස්ථානයෙන් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලා මේ දකින්නේ මේ ප්‍රදේශයේ පාලනය කළ පාලකයාගේ මාලිගාව. පූක් නිර්මාණ ශිල්පයේ ලක්ෂණ මේ නිර්මාණයෙන් විදහා පානවා. ඉතා වටිනා ඓතිහාසික නිර්මාණයක්. මේ මාලිගාව ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයෙන් පැත්තකට වෙන්න නිර්මාණය කරලා තිබුණත් ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයෙම කොටසක්. මේ ස්ථානයට පොඩ්ඩක් ඈතින් තවමත් විස්තර කරගන්න බැරි වුණ විශාල පිරමීඩයක් පිහිටලා තියෙනවා. මේ ස්ථානය කැණීම් කටයුතු සිද්ධ කරලා ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථානයක්. උෂ්මාල් කියන්නේ මායවරුන්ගේ අනිත් නිර්මාණ හමු වුණ ස්ථාන එක්ක බලද්දී ප්‍රතිසංස්කරණ කටයුතු වලට කලිනුත් ඉතා හොඳින් ආරක්ෂා වෙලා තිබුණ ස්ථානයක්. මේකට හේතුව මේ නිර්මාණ සිද්ධ කරලා තියෙන අපූර්ව තාක්ෂණය නිසා. ගොඩක් ගොඩනැගිලි නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ මනාව කපල හැඩ කරන ලද පාෂාණ කුට්ටි යොදාගෙන. අඩුම ගානේ මේ පාෂාණ කුට්ටි අතර බදාමයක්වත් යොදලා නැහැ. ඒ තරම් සූක්ෂම දියුණු ආකාරයකට තමයි මේ නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ. මේ නිර්මාණවලින් පෙන්නුම් කරන්නේ මායාවරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් අභිමානය වගේම අලංකාරයයි. උෂ්මාල් නගරේ පැරණි අවධිය දක්වා ඈත අතීතයකට දිව යනවා. මේ ස්ථානයේ වැදගත් වෙන්න හේතුවක් තමයි මේ ස්ථානයේ නිර්මාණය කරන්න යොදාගෙන තියෙන පූක් නිර්මාණ ශිල්පයේ ගති ලක්ෂණ. මේ ස්ථානයේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන මේ සෙමි මොසැයික් ආකාරයට සිද්ධ කරලා තියෙන මේ අලංකාර පාෂාණ නිර්මාණ නිසා. මේ වාහල්කඩ නිර්මාණය කරලා තියෙන ආකාරය හොඳින් බලන්න. කැටයම් සිද්ධ කරලා තියෙන ආකාරය ඇත්තරම් පුදුමාකාරයි නේද? The Mask of Divinity. එහෙම නැත්නම් චක්ගේ දිව්‍යමය වෙස්මුහුණ කියන නිර්මාණය විවිධ ස්ථානවල නැවත නැවතත් නිර්මාණය කරලා තියෙනවා. කොක්කක් ආකාරයට නිර්මාණය කරලා තියෙන ඔහුගේ නායෙන් මේ නිර්මාණය පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. උෂ්මාල්වල ගොඩනැගිලි නිර්මාණවල වාහල්කඩවල කොකු ආකාරයට දිස්වෙන මේ නිර්මාණ බහුලව බලා ගන්න පුළුවන් දෙයක්. පූක් ගෘහ නිර්මාණ ශිල්පය අධ්‍යයනය කරන්න හොඳම ස්ථානයක් තමයි මේ උෂ්මාල් කියන්නේ. මේ බිත්තිවල චක්‍රජු සර්පයන් සහිත තීරුවලින් වට කරන් ඉන්න ආකාරය දක්වලා තියෙනවා. මේ සර්පයන්ගේ සංකේත පැරණි අවදීදී යොදාගෙන තියෙන්නේ මායාවරුන්ගේ රාජකීයත්වය නිරූපණය කරන්න. උෂ්මාල් නගරේ හොඳින් ආරක්ෂා වෙලා තිබුණ ආකාරය නිසා පැරණි මායාවරුන්ගේ නගර පැවතිලා තිබුණ ආකාරය ගැන ඉතා හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. මේ ස්ථානයේ වටේට ඇවිදගෙන යද්දී දකින්න ලැබෙන මේ ස්ථානයේ සිද්ධ කරලා තියෙන වෙනස්කම්, ඒ වගේම නිර්මාණය කරලා තියෙන විශාල නිර්මාණ සම්බන්ධ වෙලා තියෙන්නේ චක්‍රජු සමගයි. ඔහුගේ රාජසමය පැවතිලා තිබිලා තියෙන්නේ පැරණි අවදීයේ අවසාන කාල සීමාව උන 9 සියවසත් 10 සියවසේ මුල් කාල සීමාවත් අතරයි. නමුත් මේ වෙනකොටත් පැරණි අවදීයට පසු කාල සීමාව ආරම්භ වෙලා නැහැ. ඒත් පුදුමිතන කාරණය තමයි මේ කාල සීමාව වෙනකොටත් මැදට වෙන්න පිහිටලා තිබුණ පහත් බිම්වල තිබුණ මායාවරුන්ගේ බොහෝ අගනගර විනාශ වෙලා ගිහින් තියෙන එක. පැරණි අවදීයේ පැවතුණු ගොඩක් අගනගර ක්‍රිස්තු වර්ෂ 800 පෙර හෝ ආසන්න කාලවලදී විනාශ වෙලා ගිහින් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 800 පසුව නිර්මාණය වුණ උෂ්මාල් වගේ නගර බිහි වෙලා තියෙන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයක්. ඒ වගේම මේ නගර පිහිටලා තියෙන්නේ එකිනෙකට ඉතා ඈතින්. මායාවරු ඉර, හඳ, ඒ වගේම වැස්ස වගේ බොහෝ දේවල් වන්දනාමාන කරලා තියෙනවා. ඔවුන් විශ්වාස කරලා තියෙනවා ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නේ පියාපත් තියෙන සර්පයෙක් විසින් කියලා. මේ පියාපත් තියෙන සර්පයා පොළොව යට තියෙන මරණයෙන් පසු ලෝකයට ගමන් කරලා තියෙනවා. පසුව ඔහුගේ ලේ වලින් මුතුන් මිත්තන්ගේ ඇටකටු තෙත් කරලා ඔවුන්ට නැවතත් පණ ලබා දීලා තියෙනවා. මායාවරු ඔවුන්ගේ මුතුන් මිත්තන්ව වන්දනාමාන කරලා තියෙනවා. සාමාන්‍ය පෞලක කෙනෙක්ට වුණත්, එහෙම නැත්නම් රාජකීය පෞලක කෙනෙක්ට වුණත්, ඔවුන් හැම කෙනෙක්ම එකම පරම්පරාවකින්, එකම උරුමයකින් පැවතගෙන එන පිරිසක්. මේ නිසා මේ හැම කෙනෙක්ටම වන්දනාමාන කිරීම සඳහා විශේෂ වුණ මුතුන් මිත්තන් ඉඳලා තියෙනවා. නමුත් බොහෝ ඉතිහාසඥයන් කියන ආකාරයට මරණින් පසු ඔවුන්ගේ මුතුන් මිත්තන් දේවතාවන් බවට පත්වෙනවා කියලා ඔවුන් විශ්වාස කරලා නැහැ.
නමුත් ඔවුන්ගේ සොහොන් ගෙවල් ඉදිකරන්න ස්ථානයක් තෝරගන්න විශේෂ සැලකිල්ලක් ඔවුන් දක්වලා තියෙනවා. ඔවුන් අතර විශේෂාකාරයේ පූජා ක්‍රම නිර්මාණය වෙලා තියෙනවා මේ මෘත ශරීරවල කොටස් වන්දනාමාන කරන්න. ඔවුන්ගේ පෞල් ජීවිතය නිර්මාණය වෙලා තියෙන්නේ මේ පූජා විදිත් සමගයි. අගනුවර හරි නගරේ හරි නිර්මාණය කරලා තියෙන්නේ මුලින්ම මේ ස්ථානේ හොයාගත්ත පුද්ගලයාගේ සොහොන් ගේ වටේටයි. මේ සොහොන් ගේ වටේට මේ පුද්ගලයාගේ පවුලට අයත් වන්දනාමාන කරන ගෘහයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ස්ථානය ඔවුන්ගේ පවුලට පරම්පරාවෙන් අයත් වෙන ස්ථානයක් විදියට සලකලා තියෙනවා. ඉහළම මුතුන් මිත්තන්ගෙන් පැවතගෙන එන නායකයන්ගේ සිරුරු පිරමීඩ මුදුන් නිර්මාණය කරන ලද දේවාලවල තැන්පත් කරලා වන්දනාමාන හා පුද සත්කාර කරලා තියෙනවා. මේ නිසා කාටවත් ඔවුන්ව මගහරින්න හැකියාවක් ලැබිලා නැහැ. මායාවරු විශ්වාස කරපු ආකාරයට මරණයට පත් වුණ ඔවුන්ගේ මුතුන් මිත්තන් පොළොව යට තියෙන ලෝකයට ගමන් කරලා තියෙනවා. නමුත් ඉතිහාසඥයන්ට හරියටම විශ්වාස නැහැ ඔවුන් ඊට පස්සේ දේවතාවන් විදියට සැලකුවද කියලා. නමුත් ඔවුන්ගේ මුතුන් මිත්තන් වන්දනාමාන කිරීම ඉතා වැදගත් දෙයක් විදියට ඔවුන් සලකලා තියෙනවා. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන ආවත් මායාවරුන්ගේ ආගම කිසිම ආකාරයේ වෙනස්කමකට භාජනය වෙලා නැහැ. පැරණි අවදීදී ඔවුන්ගේ වන්දනාමාන ක්‍රම නිර්මාණය වෙලා තියෙන්නේ ඔවුන්ගේ රජු මූලික කරගෙනයි. ඔවුන් රජුව සලකලා තියෙන්නේ විශ්ව ශක්තියේ බාරකරුවා වගේම ඔවුන්ගේ මුතුන් මිත්තන් හා අස්වාභාවික ශක්තින් අතර අතරමැදියා විදියට කටයුතු කරන පුද්ගලයා විදියටයි. ක්‍රිස්තු වර්ෂ 900ට ආසන්න කාලයේදී මායා ශිෂ්ටාචාරයේ පැරණි අවදියේ කඩාගෙන වැටීමත් සමගම මේ දිව්‍යමය රජුගේ භූමිකාවත් කඩාගෙන වැටලා තියෙනවා. මේත් සමගම පූජකයන් සර්ව දේව මණ්ඩලයක් වන්දනාමාන කරන්න හුරු වෙලා තියෙනවා. පැරණි අවදීදී සෝබාදහමේ විවිධ ආකාරයේ ස්වරූප විශාල ප්‍රමාණයක් ඔවුන් දේවත්වයෙන් අදහලා තියෙනවා. නමුත් මනුෂ්‍ය රූප ආකාරයට නිර්මාණය කරපු සමහර රූප ඔවුන් දේවත්වයෙන් අදහලා තියෙනවද කියලා තවමත් වාද විවාද ඇති වෙනවා. මායාවරු විසින් දේවතාවන් 50කට වැඩි ප්‍රමාණයක් වන්දනාමාන කරලා තියෙනවා. අතීත ස්පාඤ්ඤ ඉතිහාස වාර්තාවලට අනුව මේ ගැන යම්කිසි අදහසක් ලබා ගන්න පුළුවන්. උදාහරණ විදිහට ඔවුන් වැස්සට අධිපති දෙවියෙක් ගැන සඳහන් කරලා තියෙනවා. සරුභාවයට හා වැස්සට අධිපති දෙවියා චාක් විදිහට හඳුන්වලා තියෙනවා. මායාවරු විසින් මේ අනෙකුත් දෙවිවරුන්ට වඩා පොඩ්ඩක් වැඩි සැලකිලි දක්වපු දෙවි කෙනෙක් තමයි ඉත්සම්නා කියන්නේ. ඒ වගේම එක්චුවා කියලා හඳුන්වපු වෙළඳාමට සම්බන්ධ දෙවි කෙනෙක් හඳුනාගෙන තියෙනවා. මේ නම් නිර්මාණය කරලා තියෙන්නේ පරණ අවදීට පසු කාල සීමාවෙදී. නමුත් පැරණි අවදීදී මේ ආකාරයේ නම් භාවිතා වෙලා නැහැ කියලා විශ්වාස කරනවා. පොළොවට අධිපති දෙවි කෙනෙක් ඉඳලා තියෙනවා. පැරණි රූප නිර්මාණවලින් මේ දේ හඳුනා ගන්න පුළුවන්. ක්වාක් කියන්නේ පොළොවට අධිපති දෙවියා. නමුත් ඔවුන් පොළොව විදියට හඳුන්වලා තියෙන්නේ සරුභාවයයි. පැරණි අවදීට පසු කාල සීමාවෙදී දේවතාවියන්ගේ නම් පවා සඳහන් වෙනවා. ඊෂෙල් කියලා හඳුන්වපු දේවතාවියක් ගැන කැරබීන් වෙරළේ තියෙන දූපත් වලින් සඳහන් වෙනවා. ස්පාඤ්ඤ ඉතිහාස වාර්තාවලට අනුව මේ දේවතාවිය සඳහා පුද සත්කාර මේ දූපත් වල සිද්ධ කරලා තියෙනවා. කොසුමෙල් දූපත කියන්නේ කාන්තාවන් වන්දනා ගමන් වල යෙදුන දූපතක්. පලංකේ කියන මේ පැරණි නගරය පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ චියාපාස් කියන ප්‍රාන්තයේ. මේ ස්ථානයේ මායාවරුන් නිර්මාණය කරන ලද අපූරු ස්ථාන වලින් එකක්. අනිත් පැරණි නගරත් එක්ක සංසන්දනය කරද්දී පලංකේ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ නගරයක්. නමුත් මේ නගරයේ තියෙන ගෘහ නිර්මාණවලින් ඒ වගේම කැටයන් නිර්මාණවලින් අනිත් නගරවලට දෙවෙනි නම් වෙන්නේ නැහැ. 16 සියවසේදී ස්පාඤ්ඤ ආක්‍රමණ සිද්ධ වුණ කාල සීමාව වෙද්දිත් මේ නගරය අතහැරලා දාලා තිබිලා තියෙනවා. පලංකේ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතා දියුණු නගරයක්. සැහැල්ලු ආකාරයේ බිත්ති ඉදිකිරීම් මගින් හොඳින් ඉඩකඩ තියෙන කුටි ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඉතා විවෘතාකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් ඔවුන් භාවිතා කරලා තියෙනවා. යම්තාක් දුරට යුරෝපයේ නිර්මාණවලට සුළු සමානකමක් දක්වනවා. ඉතිහාසඥයන් විශ්වාස කරන ආකාරයට මායාවරු මේ නගර නිර්මාණය කරලා තියෙන්නේ පැරණි අවදීටත් කලින් ක්‍රිස්තු පූර්ව 100 ඒ කාලයේදී මේ නගරේ වකා කටයුතු කරන ලද කුඩා ගම්මානයක්. ඒ වගේම ඇලවල් හා උල්පත් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ පිහිටලා තිබිලා තියෙනවා. මේ ස්ථානයේ තාම කැණීම් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ වර්ග කිලෝමීටර් 3ක වගේ ප්‍රමාණයක්. මේ ස්ථානයේ මුළු භූමි ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරද්දී 10%ටත් වඩා අඩු භූමි ප්‍රමාණයක්. විවිධාකාරයේ ගොඩනැගිලි නිර්මාණ 1000කට වැඩි ප්‍රමාණයක් තවමත් කැලෑවෙන් වැහිලා තියෙනවා. පලංකේ නගරේ පාලනය කරන ලද රජුගේ සොහොන මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. මේ සොහොන්ගේ මායාවරුන් නිර්මාණය කරන ලද සොහොන් ගෙවල් අතරින් ඉතා ප්‍රසිද්ධ සොහොන් ගෙයක්. මේ සොහොන්ගේ අයිති වෙලා තියෙන්නේ පළවෙනි පකාල් රජුටයි. ශිලාලිපි ක්‍රීහිපයක් මගින් මේ රාජවංශය ගැන ඉතිහාසඥයන් තොරතුරු දැනගෙන තියෙනවා. මේ රාජවංශය මායා ශිෂ්ටාචාරයේ ප්‍රසිද්ධ රාජවංශවලින් එකක්. පළවෙනි පකාල් රජු කියන්නේ මායාවරුන්ගේ රජවරු අතරින් ඉතා ප්‍රසිද්ධ රජ කෙනෙක්.
ඔහු රාජ්‍යත්වයට පත් වෙලා තින්නේ ක්‍රිස්තු වර්ෂ 615 දී. ඔහු තමයි පලංකේ වල තියෙන බොහෝ මාලිගා හා දේවාල නිර්මාණය කරලා තියෙන්නේ. මේ කාල සීමාවෙදී තමයි පලංකේ නගරයේ ශස්ත්‍රීක හා අසිරිමත් භාවයට පත් වෙලා තියෙන්නේ. පිරමීඩ දේවාලය කියන්නේ පිරමීඩ ආකාරයට සිද්ධ කරන ලද විශාල නිර්මාණයක්. මේ පිරමීඩය පඩි පිරමීඩයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ නිර්මාණයේ මුදුනටම පඩි පෙළක් නිර්මාණය කරලා තියෙනවා. මේ පිරමීඩයේ ඉහළට නිර්මාණය කරන ලද වේදිකාවක් මත තමයි මේ දේවාලය පාෂාණවලින් නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ නිර්මාණය සිද්ධ කළ කාල සීමාවත් එක්ක වෙනත් ස්ථානවල මේ ආකාරයේ දේවාල නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ ඉක්මනින් විනාශ වෙන අමුද්‍රව්‍ය වලින්. මේ දේවාලය වන්දනාමාන කටයුතු සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ නායකයන්ගේ සිරුරු තැන්පත් කරලා තිබිලා තියෙන්නේත් මේ ස්ථානෙමයි. මේ නිසා කැණීම් කටයුතු ගැඹුරට සිද්ධ කරන්න තවත් රාජකීය සොහොන් ගෙවල් මේ ස්ථානෙන් හමු වෙනවා. මේ පිරමීඩේ ඇතුලේ තියෙන්නේ ප්‍රභූවරුන්ගේ සොහොන් ගෙවල්. මේ නිසා ප්‍රධාන ධාරාව විශ්වාස කරන ආකාරයට මේ දේවාල නිර්මාණය කරලා තියෙන්නේ එක්තරා විශේෂ රාජවංශයක් වන්දනාමාන කිරීම සඳහා. පලංකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ නගරයේ තියෙන දේවාලවලට හා මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලිවල, දෙබෑවුම් වහලේ වගේම පහළට නිර්මාණය කරන ලද පියසිවල අපූරු ගෘහ නිර්මාණ ශිල්පය නිසා. මේ නගරයේ ගොඩනැගිලි සංකීර්ණ වටේට පඩි පිරමීඩ මත නිර්මාණය කරන ලද විවිධාකාරයේ දේවාල බලා ගන්න පුළුවන්. මේ හැම දේවාලයකම වහලේ මුදුනේ ඔටුන්නක් ආකාරයට නිර්මාණ සිද්ධ කරලා තියෙනවා. මේ නිර්මාණ හුණු බදාමයකින් ආවරණය කරලා විවිධ වර්ණවලින් වර්ණ ගන්වලා තිබිලා තියෙනවා. පලංකේ වල තියෙන මාලිගාවල් නිර්මාණය කරලා තියෙන්නේ මායාවරුන් වෙනත් ස්ථානවල මාලිගා නිර්මාණය කරලා තියෙන ආකාරයටමයි. විශාල අංගණයක් සහිත දිගු පටු කාමර නිර්මාණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ ගෘහ නිර්මාණ ශිල්පයේ මායාවරුන් අතර පොදුවේ භාවිත වුණ ක්‍රමවේදයක්. මේ ක්‍රමය ද ෆෝල්ස් කොබල් වෝල්ට් විදිහට හඳුන්වනවා. මේ ක්‍රමයට අනුව නිර්මාණය කරලා තියෙන්නේ පටු කාමරයි. ඒ වගේම තට්ටු කිහිපයක් සහිතව ගොඩනැගිලි මේ ආකාරයට නිර්මාණය කරලා නැහැ. ඒකට හේතුව මේ ආකාරයට නිර්මාණය කරන ගොඩනැගිලි මත තවත් තට්ටුවක් ඉදිකරන එක මේ ගොඩනැගිලිවල ශක්තිය දුර්වල කරන නිසා. මේක මායාවරුන්ටම විශේෂ වුණ ක්‍රමවේදයක්. මේ නිසා මිදුළුවල් සහිත දිග කාමර මේ ගොඩනැගිලිවල නිර්මාණය කරලා තියෙනවා. මේ ස්ථාන රැස්වීම් ශාලා විදිහට භාවිතා කරලා තියෙනවා. සමහර ස්ථානවල බංකු නිර්මාණය කරලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන්. පුරාවිද්‍යාඥයන් කියන ආකාරයට මේ බංකු සිංහාසන විදිහට යොදාගෙන තියෙනවා. රැස්වීම් අවස්ථාවල රජු වාඩි වෙලා තියෙන්නේ මේ බංකුවල කියලා ඔවුන් විශ්වාස කරනවා. පලංකේවල මිදුළුවල් වටේට මතක් පිටතට නිරන ආකාරයට නිර්මාණය කළද කැටෑම් නිර්මාණවලින් හා කටු බදාමවලින් නිර්මාණය කළද මෝස්තරවලින් පිරලා තියෙනවා. සමහර ස්ථානවල මේ නිර්මාණවලින් ඔවුන්ගේ රජුගේ තේජස නිරූපණය කරලා තියෙනවා. තවත් ස්ථානවල සිරකරුවන් කණ්ඩායම් වශයෙන් ඉන්න ආකාරය දක්වලා තියෙනවා. මේ මගින් නිරූපණය කරන්නේ ඔවුන්ගේ රජුගේ රණශූරත්වය, බිලි පූජා සපයන ආකාරය, යුද්ධවලින් විජයග්‍රහණය කරන ආකාරය, රජු විසින් ඔහු පාලනය කරන භූමි ප්‍රදේශය විශාල කරගන්නා ආකාරය වගේම ඔහු විසින් ඔහුගේ ජනපදයේ ශස්ත්‍රීකත්වය කරා රැගෙන යන ආකාරයයි. පලංකේ පුරාවට නිර්මාණය කරන ලද කැටෑම් නිර්මාණ තියෙනවා. ඒත් ගොඩක් නිර්මාණවලින් නිරූපණය කරන අර්ථය තාම හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ගේ රජවරුන්ගේ මුතුන් මිත්තන් පැවතගෙන ඉන්නේ ඉතා ඈත අතීතයකින් කියලා ඔවුන් පෙන්වලා දෙනවා. සමහර අවස්ථාවල සඳහන් කරලා තියෙනවා ඔවුන්ගේ මුතුන් මිත්තන් ලෝකේ නිර්මාණය කළ මුල් කාලයේ සිට පැවතගෙන ඉනවා කියලා. මායාවරුන්ගේ ජනප්‍රවාදවලට අනුව මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3114 දී. ද පිරමීඩ් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන්ස් කියලා හඳුන්වන ස්ථානයේ තමයි පකාල් රජුගේ සොහොන පිහිටලා තියෙන්නේ. දැනට හඳුනාගෙන තියෙන ආකාරයට මේ පකාල් රජුගේ සොහොන්ගේ ආවරණය වෙන ආකාරයට තමයි මේ පිරමීඩය නිර්මාණය කරලා තියෙන්නේ. මේ පිරමීඩය හා සොහොන්ගේ නිර්මාණය කරලා තියෙන්නේ එකම කාල සීමාවකයි. මේ සොහොන්ගේ නිර්මාණය කරලා තියෙන්නේ පිරමීඩයට යටින් පොළොව මට්ටමින්. මේ ස්ථානයට පිවිසෙන්න පිරමීඩයත් සමග නිර්මාණය කරන ලද විශාල පඩි පෙළක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ නිසා පළවෙනි පකාල් රජුගේ සොහොන්ගේ ආවරණය කරන මේ දේවාලය රාජවංශික දේවාලයක් විදිහට හැඳින්වෙනවා. 9 සියවසේ මුල් භාගයේදී මේ ප්‍රදේශයෙන් පලංකේ ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් ජනතාව පලංකේ අතහැරලා වෙනත් ස්ථානවලට සංක්‍රමණය වෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා කාලයත් සමග කැලෑවෙන් පලංකේ නගරේ වැහිලා ගින් තියෙනවා. 16 සියවස වෙනකොටත් පලංකේ නගරේ භාවිතා කළ නොහැකි තැනක් බවට පත් වෙලා තියෙනවා.